සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහතු ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. සද්ධාවන්ත පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් සොඳුරු නිවන් මග මේ වැඩසටහන් මාලාවේ බෝධිපාක්ෂික ධර්මයන් ගොනු කරවන සතර සතිපට්ඨාන ධර්මය ගැන අපි දිගින් දිගටම නිරන්තරයෙන් සාකච්ඡා කළේ. ඉතින් පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්ස, මේ සතිපට්ඨාන සංයුක්තයට අයිති අවසාන වර්ග කිහිපය තමයි අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් මේ බලකරණයේ වර්ගයට සතිපට්ඨාන දේශනා කොහොමද සම්බන්ධ වෙන්නේ, සතිපට්ඨාන දේශනා කල්ප ගන්නෙ කොහොමද, ඒ වගේම තේරුම් ගන්නෙ කොහොමද, මේ බලකරණයේ වර්ගයේ භාගතුන් වහන්සේ සතිපට්ඨාන භාවනා වඩන්ට මනරම් උපමා ඇසුරු කරගෙන මේ වදාළ සූත්‍ර දේශනා වෙන ස්වාමීන් වහන්සේ අපි කතා කරමු. ඉතින් ස්වාමීන් වහන්සේට මෙතන් පරණ අවස්ථාව ලැබෙනවා. මේ සූත්‍ර බොහෝ ගණනක් තියෙනවා. මේ සූත්‍රෙන් සූත්‍රයට මේ වෙලාවේ පටන් අපි අවසරයි ස්වාමීන් වහන්සේ, එහෙමනම් කතා බස් කරමු. නමෝ බුද්ධාය වෙනස් ස්වාමීන් වහන්ස. බලකරණයේ වර්ගයේ ප්‍රථම දේශනාව පින්වත් ස්වාමීන් වහන්ස, බල සූත්‍රයේ සවිය ගැන, බලය ගැන බුදුරජාණන් වහන්සේ මේ දෙසුමේදී දේශනා කරන්නේ. ඒ මුල් කරගෙන අපට වටිනා ධර්ම උපදේශයක් ලබා දෙනවා. මහණෙනි, යම්සේ කායික සවියෙන්, කායික බලයෙන් යුතුව කළ යුතු යම් කිසි කර්මාන්ත ආදී කරත් නම් ඒ සියල්ල පොළොව නිසා, පොළොවේ පිහිට මෙසේ මේ කාය බලයෙන් කළ යුතු කර්මාන්ත කරනු ලැබේ. ඒ කියන්නේ කායික සවියෙන් කරන්නා වූ කර්මාන්ත බොහොමයක් අපි පොළොවේ හොඳට අඩේ තියාගෙන බරක් උස්සද්දී, යම් වැඩක් කරද්දී බොහෝ සෙයින් අපි පොළොවේ පිහිටලා තමයි පින්නස් ස්වාමීන් වහන්සේ කරන්නේ. එහෙමයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. කායික බලයෙන් කරන කර්මාන්ත සියල්ලක්ම පාහි පොළොවේ මනාකොට මනුස්සයා පිහිටාගෙන කරන්නේ. එසේයින්ම මහණෙනි භික්ෂුව, අන්නේ උපමා කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එසේයින්ම භික්ෂුව සීලේ නිසා, සීලේ පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියන්නේ. අරෂ්ඨ මාර්ගය තුළ මේ සතර සතිපට්ඨාන, සතර සතිපට්ඨානේ වඩනවා. සම්මා සතිය කියන්නේ අවමේ සතර සතිපට්ඨානේ වඩනවා කියන. සතර සතිපට්ඨානේ බහුල වශයෙන් පුරුදු පුහුණු කරනවා කියන. එහෙමයි. කොහොමද භික්ෂුව සතර සතිපට්ඨානේ වඩන්නේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ? සීලේ තුළ පිහිටලා සීලේ ඇසුරු කරගෙන අර විවේක නිශ්චිතව කාය චිත්ත විවේකයෙන් යුතුව. එහෙමයි. කායික විවේකයෙන් යුතු චිත්ත විවේකී, සිතට විවේකයෙන් අරගෙන කායික වැඩ වල අඩු කරගෙන ජීවිතේ. ඒ වගේම සිතටත් මානසික ප්‍රශ්න ඒ වගේ මේ නිදහස් වෙලා තමන් පංච නිවරණ ආදීන් භාවනාව තුළ තමයි, සමතේ තුළ මේ භාවනාව කරද්දී ඒකට විවේකී ලැබෙන්නේ. මේ විවේකයට නැඹුරු සිතින්, විවේක නිශ්චිතව විරාගී සිතින් යුතුව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව, නිරෝධ නිශ්චිතව, නිවනට නැඹුරු සිතින් යුතුව තමයි වොස්සග්ග පරිණාමීව තමයි මේ සතර සතිපට්ඨානේ දිනු කරන්නේ. අන්න එහෙම තමයි භික්ෂුව සීලේ පිහිටලා මේ සතර සතිපට්ඨානේ වඩන්නේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ.
ඉතින් පළවෙනි බලසූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එසේ වදාරලා එහෙමයි. ද්විතීයි බලසූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සීලේ පිහිටලා සීලේ ඇසුරු කරගෙන භික්ෂුව සතර සතිපට්ඨානේ වඩන්නේ මේ රාග විනී පරියෝසාන. ඒ කියන්නේ රාගය දුරු කිරීම අවසන් කොටගෙන, ද්වේෂය දුරු කිරීම අවසන් කොටගෙන, මෝහය දුරු කිරීම රාග විනී පරියෝසානං, දෝෂ විනී පරියෝසානං, මෝහ විනී පරියෝසානං කියලා දේශනා කරනවා. රාගය දුරු කිරීම ඉලක්ක කරගෙන, ද්වේෂය දුරු කිරීම ඉලක්ක කරගෙන, මෝහය දුරු කිරීම ඉලක්ක කරගෙන. එහෙමයි. මේ බොහෝ කාලයක් තිස්සේ අපේ සිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරුණ ස්වාමීන් වහන්සේ කෙරෙහි ওই සිතක් අපිට තියෙන. මේ සිත පිරිසුදු වීමෙන්මයි මේ සත්‍යය පිරිසුදු වෙන්නේ. සිත අපිරිසුදු වීමෙන් සත්‍යය අපිරිසුදු වෙනවා. මේ රාග ද්වේෂ වලින් සිත නිදහස් කර ගැනීමට මේ මූලික තැන දීලා සතිපට්ඨානේ බහුල වශයෙන් පුරුදු කරන්න කියනවා. සීලේ පිහිටලා සීලේ ඇසුරු කරගෙන. එහෙමයි සනා. තතී බල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අරගෙන මතක් කරලා අර කායික බලයෙන් කරන කර්මාන්ත පොළවේ පිහිටා කරනවා වගේ සීලේ ඇසුරු කරගෙන සීලය තුල පිහිටලා මේ සතර සතිපට්ඨානේ වඩන්න කියනවා. මේ විදිහට සීලේ පිහිටලා සීලේ ඇසුරු කරගෙන කොහොමද සතිපට්ඨානේ වඩන්නේ? අමතෝ ගදං අමෘතේ බැසගෙන, කියන්නේ නිවනේ බැසගෙන අමත පරායනං, නිවන පිහිට කරගෙන අමත පරියෝසන, නිවන අවසාන අරමුණ කරගෙන. එහෙමයි සනං. අන්න ඒ විදිහට සතිපට්ඨානේ වඩන්න කියන, බහුල වශයෙන් පුරුදු පුහුණු කරන්න කියන, සීලේ පිහිටලා සීලේ ඇසුරු කරගෙන. ඒ විදිහට තමයි මේ දේශනාවල විස්තර වෙන්නේ. එහෙමයි. හතරවෙනි චතුත්ථ බල සූත්‍රයේදී දේශනා කරනවා නිබ්බාන නින්න, නිබ්බාන පෝණ, නිබ්බාන පබ්බහර, නිවනට නැමිලා, නිවනට නැඹුරු වෙලා, නිවනට බර වෙලා මේ සතිපට්ඨානේ අර සීලේ පිහිටලා සීලේ ඇසුරු කරගෙන වඩන්න කියලා. එහෙමයි සර්. ඉතින් මේ විදිහට මේ බල සූත්‍ර හතරක් පින්වත් ස්වාමීන් වහන්සේ මේ බලකරණයේ වර්ගයේ ප්‍රථමයෙන්ම විස්තර වෙනවා. ඒ කියන්නේ පොළොවේ පිහිටලා කර්මාන්ත කරනවා වගේ නේ සම්මත. එහෙම. ඒ වගේ මේ ධර්මයේ නිවන් අවබෝධ කරා යන කෙනා මේ සීලේ පිහිටලා සතර සතිපට්ඨානේ දියුණු කරන්න කියනවා. එහෙමයි. එතකොට මූලිකවම අපිට මේ ධර්ම මාර්ගයේදී පිහිටට ඕන වෙනවා පිහිටා ඉන්න සීලේ. සීලේ සීලන් නිසාය, සීලේ පතිට්ඨාය කියලා භාගිත පොතේ දේශනා කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවක දේශනා කරනවා. චිත්තම් පඤ්ඤංච භාවේ, සිතත් ප්‍රඥාවත් වැඩි යුතුයි කියනවානේ. අන්නේ භික්ෂුව තමයි සෝවිමං විජිතේ ජටං කියලා මේ එයා තමයි මේ ගැටේ ලිහා ගන්න කියලා දේශනා කරනවා නිසං. එහෙසංසි. හොඳමයි සවන්වන්ස. ඉතින් බලකරණීය වර්ගයේ ඒ විදිහට පොළවේ පිහිටලා කර්මාන්ත කරන උපමාව අසුරු කරගෙන සීලේ පිහිටලා සතර සතිපට්ඨානේ වැඩිම ගැන වදාලා. ඉන් අනතුරුව මේ භාගිතුන් වහන්සේ බීජ උපමා කරලා දේශනා කරනවා මේ සතර සතිපට්ඨානේ වැඩිම. ඒ ගැන කොහොමද විස්තර වෙන්නේ? එතනදිත් බුදුරජාණන් වහන්සේ මේ සීලය තුල පිහිටලා සීලය ඇසුරු කරගෙන මේ සතිපට්ඨානේ වැඩිමෙහි උවමනාව ගැනයි විස්තර කරන්නේ. ඒක උපමාවකින් බුදුරජාණන් වහන්සේ ගැන අපිට තවත් බලන්න ස්වාමීන් වහන්සේ මේ අප කතා කරන මේ පියාල කොටසෙම බුදුරජාණන් වහන්සේ අපිට මේ උපමා වලින් මේක කියලා දෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න ඉතාම සරලයි. බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බව අපිට මේකෙන් දැනෙන්නේ. අපිට අහන්න දකින්න ලැබෙන මේ හැම දෙයක්ම පෙන්නලා ඒව උපමා කරලා වැසුරු කරගෙන මේ ගැඹුරු දහම තෝරන්නේ. තෝරලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්සේ කිසියම් ඇට වර්ග, පැල වර්ග වැඩි ලොකු වී විපුල බවට පත් වෙයි නම්, ඒ සියල්ල පොළොව නිසා පොළොවේ පිහිටලා මෙසේ මේ ඇට වර්ග, පැල වර්ග වැඩි ලොකු වී විපුල බවට පැමිණේ කියලා. කියන්නේ යම් ඇට වර්ග, පැල වර්ග වැඩිලා ලොකු මහත් භාවයට පත් වෙනවා නම්, විපුල භාවයට පත් වෙනවා නම්, ඒ සියල්ල පොළොව ඇසුරු කරගෙන පොළොවේ පිහිටලා තමයි ඒවා ලොකු මහත් වෙන්නේ. පැල වර්ග පොළොවේ පිහිටලා පොළොව ඇසුරු කරගෙන ලොකු මහත් වෙන්නේ පොළොවේ මුල් බැලන්නේ. එහෙමයි සන්නා. අන්න ඒ වගේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ එසේින්ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා සීලේ පිහිටා ආර්ය මේ සතිපට්ඨානිය වඩන්නේ
මේ සතර සතිපට්ඨානය බහුල කරන්නේ බෝධිපාක්ෂික ධර්මයන් තුළ වැඩි දියුණු වී විපුල බවට පත්වේ කියලා. බෝධිපාක්ෂික ධර්මයන් තුළ වැඩිලා දියුණු වෙලා විපුල භාවයටම පත් වෙනවා කියලා. හරියට අර මේ ගස්කොලන් ටික පොළොවේ පිහිටලා ලොකු ගස්කොලන් බවට පත් වෙනවා වගේ. අනාගතයේ ලොකු ගස්කොලන් බවට පත් වෙනවා වගේ. ඔකේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඒ විදිහට බීජ සූත්‍ර වලදී විස්තර කරනවා. ඉන්නනතුර ස්වාමීන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ මේ නාග සූත්‍රය. නාග කියලා කියන්නේ එතකොට මේ නාගයන් ගැන බුදුරජාණන් වහන්සේ නාගයන් උපමා කරගෙන එහිදී බුදුරජාණන් වහන්සේ මේ හිමාල පර්වත රාජයේ ඇසුරු කොටගෙන මේ නාගයෝ කය වර්ධනය කරගන්නවා කියලා තමන්ගේ. ඒ වගේම බලයත් වැඩි කරගන්නවා කියනවා. ඔවුන් මේ විදිහට කයත් වඩා වර්ධනය කරගෙන බලයත් වඩා වර්ධනය කරගෙන ඒ හිමාලය ආශ්‍රිතව තියෙන කුඩා දිය කඩිතිවලට බහිනවා කියලා. එහෙමයි. කුඩා දියවලවලට බැහැලා මහා දියවලවලට පස්සේ බහිනවා කියලා. ඊට පස්සේ මහා දියවලවලට බැහැලා කුඩා ගංගාවලට බහිනවා කියලා. කුඩා ගංගාවලින් ඊට පස්සේ මහා ගංගාවලට බහිනවා කියලා. මහා ගංගාවලට බැහැලා මහා සමුද්‍රයට සාගරයට බහිනවා කියලා. මේ හිමාල පර්වතයේ හිමාල කන්දින්දලා ඊට පස්සේ එහිදී ඔහු කයින් විශාලත්වයටත් විපුලත්වයටත් මහත් භාවයටත් මේ සාගරය තුළදී මේ ආහාර ආදී අරගෙන පත් වෙනවා කියන ලොකු ශරීර ඇති නාගයන් බවට පත් වෙනවා. ඔව් යොදුන් ගණන් විශාල ශරීර ඇති මේ නාගයන් පවා ඉන්නවා කියලා මේ සඳහන් වෙනවනේ. බාහිරදීමත් නාග පිරිස ඉන්නවා. එහෙමයි. ඉතින් මේ විදිහට කයිනුත් බලේනුත් මේ කට්ටිය මේ සාගරයට ඇවිල්ලා පත් වෙනවා විශාලත්වයට. අන්න ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ උපමාව දක්වලා එසේින්ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා සීලේ පිහිටලා මේ සතර සතිපට්ඨානය වඩනකොට බහුල වශයෙන් වඩද්දී බෝධිපාක්ෂික ධර්මයන් තුළ මහත්සේ දියුණු වී විපුල භාවයට පත් වෙනවා කියලා. එහෙමයි. මේ සීලය ඇසුරු කරගෙන කියන්නේ ගිහි ශ්‍රාවකෙක් නම් තමන් සමාදන් වූච්ච පංචශීලයේ තුල මනාකොට පිළිහෙටලා සතර පොහොය දවසට උපෝසත ශීලයේ මනමින් ආරක්ෂා කිරීම තුල පිළිහෙටලා පැවිදි ශ්‍රාවකයන් නම් සාමණේර දස ශීලයේ තුල උපසම්පදා ශීලයේ තුල මනමින් පිළිහෙටලා මේ සතර සතිපට්ඨානෙ දියුණු කරගන්නවා. එහෙමයි. අන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුල මහස්සේ දියුණු වී විපුල භාවයට පත් වෙනවා. ඒ සීලේ උපකාර වෙනවා. එහෙම. සීලේට ස්වාමීන් වහන්සේ මේ සීලේ පිළිහිටලා සතිපට්ඨානය වඩන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ උපමා ගොඩක් කියනවා නේද දැන්. එහෙමයි. බලකරණය දැන් පොළවේ පිළිහිටලා කර්මාන්ත පටන් ගන්නවා වගේ සීලයෙන් බලවත් වෙලා සතිපට්ඨානය වඩන්න කියනවා. ඒ වගේම ඊළඟට කියවුනේ පොළවේ පිහිටලා කර්මාන්ත කරනවා වගේ සීලේ පිහිටලා සතිපට්ඨාන වඩන්න කියනවා. ඊට පස්සේ පොළවේ පිහිටපු ගස්කොළන් වැඩෙනවා. එහෙමයි. පොළවේ පිහිටා ගස්කොළන් වැඩනවා වගේ සීලේ පිහිටා සතිපට්ඨාන වඩන්න. දැන් මෙතන මේ නාගයින් පිරිස. එහෙම මොහොත ඇසුරු කරගෙන විශාල නාගයින් බවට පත් වෙනවා. ඒ වගේ සීලේ පිහිටලා සතිපට්ඨාන වඩන්න කියනවා. ඉතින් ඒ විදිහට බලකරණේ වර්ගයේ මූල සූත්‍රයේ විස්තර වෙනවා ස්වාමීන් වහන්සේ. ඉන්නනතර අපිට ආපව සූත්‍ර දේශනා සමූහයක් වන ගහන මේ රුක්ඛ සූත්‍ර නමින්. ඒත් ගහක් උපමා කරලා මේ කියවෙනවා. එහෙමයි. එහිදී බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා යම්සේ මේ ගහක් රුක්ෂයක් පෙරදිගට නැමිලා පෙරදිගට නැඹුරු වෙලා පෙරදිගට බර වෙලා තියෙනකොට ඒ රුක්ෂේ මුලින් කැපුවොත් ඒක වැටෙන්නේ කවර දිශාවකටද කියලා ස්වාමීන් වහන්සේලාෙන් අහනවා. ඒ කියන්නේ මේ නැගිනහිර පැත්තට බර වෙච්ච ගහක්, නැගිනහිර පැත්තට ඇලවුණු ගහක් යටින් කපද්දි කොයි පැත්තටද වැටෙන්නේ කියලා අහනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීන් මේ වෘක්ෂයේ යම් දෙසකටද නැමුණේ, යම් දෙසකටද නැඹුරුණේ, යම් දෙසකටද බර වුණේ, ඒ පැත්තටම තමයි වැටෙන්නේ. ඔව්, ඒ පැත්තටමයි වැටෙන්නේ කියලා. නැගිනහිර පැත්තටමයි. නැගිනහිර පැත්තටමයි. බුදුරජාණන් වහන්සේ මේ මුල් කරගෙන වදාරනවා. අන්න ඒ වගේමයි මහණෙනි, භික්ෂුව මේ සතර සතිපට්ඨානේ වඩනවා නම්, බහුල වශයෙන් වඩනවා නම් එයා නිවනට නැමුණ වෙනවා. නිබ්බාන නින්නෝ හෝත නිබ්බාන
පෝනෝ නිබ්බාන පබ්බහරෝ නිවනට නැඹුරු වුණා වෙනවා නිවනට බර වුණා වෙනවා කියලා. මොකද හරි දැන් අර ගහක් ඇලවුණා නම් ඇලවිච්ච පැත්තට වැටෙන්නේ. ඒ වගේ සතිපට්ඨානය නැඹුරු වෙලා තියෙන, ඇල වෙලා තියෙන්නේ. ජීවිතයේ සතිපට්ඨානෙට නැඹුරු කරගෙන තියෙනවා නම් ඔව් නිරන්තරයෙන් එයා යා නිවනට නැඹුරු වෙලා ඉන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතනින්ද නේ ඒ තනියම. එහෙමයි. එයාගේ ජීවිතේට මොන කරදරය ආවත් මොන විපත්ති ආවත් එයා නිවන කරාමයි යන්නේ. අර ගහ මේ අර නැමිලා තියෙන දිශාවට වැටෙනවා වගේ. ඒතර සීලේ පිළිලා සතිපට්ඨානේ වැඩ දිගින් දිගට සිටීම තමයි වඩා වටින්නේ. එහෙමයි. ඉතින් ඒ වගේම පින්වස්සවන්නස ඒක මේ ඒ විදිහට සතිපට්ඨානේ සිටීමෙන් ඇතිවෙන ලාභය ගැන ඊළඟ දේශනවලදී මනාවකට මේ විස්තර වෙනවා. මේ හරියට හිත පහදිනවා මේ මේ කුම්භ සූත්‍ර මේ කල උපමා කරලා දාලා දේශනා එහෙම අහද්දි එතකොට යමෙක් ඒ සතිපට්ඨානේ වඩද්දි කොච්චර ලාභයක්ද කියලා තේරෙනවා. සවන්නස ඒ කරුණත් අපිට හෙලි පෙලි කරන සීක්කෝ. එහෙම ඒ කුම්භ සූත්‍රේ කලේ උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාරන දේශනාවේදී වදාරනවා ස්වාමීන් වහන්ස මහන්නේ යම්සේ කලයක් යටට හැරවූ විටදී දිය වගුරුවන්නේම වෙනවා. ඒ වගුරුවන දිය නොපච්චාවමති. වගුරුවන දිය යලි ඇතුළට නොගනි. එහෙමයි. අය කලයක් මේ හරවල දිය හක් කරද්දී ඉහි තියෙන වතුර වැක්කිරෙනවා. අය ආපහු වැක්කිරෙන වතුර ගන්නේ නැහැ. කලය ඇතුළට යන්නේ. එළියටම යන්නේ. අන්න ඒ වගේම මහණනි මේ සතර සතිපට්ඨානේ වඩනකොට මේ සතර සතිපට්ඨානේ බහුලව වඩනකොට පාපී අකුසල ධර්මයන් වමාරන්නේම වෙයි. වමාරනවා කියන පාපී අකුසල ධර්මයන්. රාග දේශ මෝහ මුල් කරගෙන මේ චිත්ත සන්තානයේ තියෙන පාපී අකුසල ධර්මයන් වමාරන්නේම වෙයි. ඒ වමාරන ලද දේ යලි ඇතුළට නොගන්නේ වෙයි. අර දිය ආපහු ඇතුළට අර කලින් වක් කරද්දී එළියට යන වතුර අය ආපහු වෙන්නේ නැහෙනි. ඒ වගේ අර වැමෑරෙන අකුසල් අය යාගේ ජීවිතේට එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා. එහෙමයි. සතිපට්ඨානේ වැඩිම ඒ කායන අයම් භික්ඛවේ මග් සත්තානම් විසුද්ධියා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ සත්‍යයන්ගේ පිරිසුදුභාවයේ පිණිස තියෙන එකම මාර්ගය අපිරිසුදු වෙන්නේ නැහැ. ඒ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන මග නිවීම විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ අනුගමනය කළොත් නේද? හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ විදිහට මේ මනරම් උපමාව වතුර කලයක් අනිත් පැත්ත හැරෙව්වහම වතුර ටික එළියට යනවා ආපහු කලේ ඇතුළට වැදගන්නේ නැහැ වගේ. සතිපට්ඨානේ යමෙක් යෙදුනොත් අකුසල් බැහැරුණොත් ආපහු එයාගේ ජීවිතයේදී අකුසල් ඇතුල් වෙන්නේ නැහැ කියන පණිවිඩේ මේ කුඹ සූත්‍රලින් අපිට මනාවට හෙලි පෙලි වෙනවා. හොඳමයි පින්වත් ස්වාමීනි. ඒ වගේම අපිට ඊළඟට මුණ ගැහෙන්නේ සූක සූත්‍ර. ඒ සූක නමින් හඳුන්වන්නේ කුමක්ද පින්වත් ස්වාමීනි? ඔව් සූක කියලා කියන්නේ මෙතන නණ්ඩුව ගැන වදාලා දෙසම. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ ඒ කාලේ තිබ්බ V වර්ග කියලා V 60ක් ගත්තාම ඒකේ අර ඇනෙන මේ උලක් වගේ කොටසක් තියෙනවා. අන්න ඒ කොටස තමයි මේ නණ්ඩුව කියලා මෙතන දිදක්වන්නේ. මෙන්න මේ හැල් නණ්ඩුවක් හරි යව නණ්ඩුවක් හරි නිසි අයුරින් තැබුවොත් චේතාපි භික්කවේ සාලි සූකං වා යව සූකං වා සම්මා පණිහිතං මේ විදිහට තැබුවොත් ඒක හත්තේනවා පාදේනවා අක්ඛන්තං ඒක අතින් හරි පයින් හරි ඒක ඒක තදකලොත් ඒක තදකලොත් හත්තං වා පාදං වා බෙච්ඡති ඒ අත හරි පය හරි මේ බිඳෙන්නේ. එහෙම නැත්නම් ලෝහිතං වා උපාදෙස්සති ලේහා ඉපදෙන්නේ යන කරුණ සිදුවේ හැකි දෙයක් කියන. කෙනෙක් හරියට දැන් අර වී ඇට එක ඒ තුඩ හොඳට තියෙනවා නම් තියුණු ඒ තුඩ ඇනෙන ස්වභාවයෙන් යුක්තයි පින්නස් සාමනා. හරියට තියෙනවා නම් අපේ පයට පෑගුණොත් හරියට උඩ අතර තියෙන එකක් ඒක තද වුණොත් අපි අත තියෙන තද කළොත් ලේ ඉපදෙනවා මේ තුවාල වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකයි මෙතනදි මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ මක්නිසාදයට ඒ නණ්ඩු නිස්සයවරින් හරි විදිහට ඒ උල පිටලා මේ තිබුණා නිසා තුවාල වෙන විදිහට පිටලා තිබුණ නිසා තිවුරු උල මැනෙන විදිහට පිටලා තිබුණ නිසා. එහෙමයි.
ඒ මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරන විසෙයින්ම මහණෙනි නිසියවරින් පිහිටුවාගත් දෘෂ්ටියෙන් නිසියවරින් පිහිටුවා දියුණු කරගත් මාර්ගයකින් ඒ භික්ෂුව කියන්නේ සම්මා පණිහිතේන චිත්තේන සම්මා පණිහිතායි මග්ග භාවනායි නිසියවරින් පිහිටුවාගත්තු දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියෙන් යුක්තව මග්ග භාවනා මනවින් මේ මාර්ගයේ උපකාරී වන්නා වූ ඒ සතිපට්ඨාන භාවනාවෙන් යුක්තව ඒ භික්ෂුව ඒකාන්තයෙන් මේ අවිද්‍යාව මිදින්නේ අවිද්‍යම් බෙච්ඡති විද්‍යං උප්පාදෙස්සති මේ විද්‍යාව අවිද්‍යාව නම් වූ ඝන අන්ධකාරයේ බිඳලා එමයයි විද්‍යාව උපදවනවා නිබ්බාණං සච්චිකරිස්සති මේ නිවන සාක්ෂාත් කරනවා කියන යන කරුණ ඨානමේතං විජ්ජති කියනවා මේ සිදුවිය හැකි දෙයක් කියනවා එහෙනම් තංකිස් හේතුයකට හේතුව මොකද්ද මහණෙනි සම්මා පණිහිතත්තා භික්කවේ චිත්තස්ස මේ දෘෂ්ටිය යාගේ මනමින් පිහිටුවාගත්තු නිසා අර 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 මේ ඇනෙන්න ඕන විදිහට අර වියටේ අර නණ්ඩුව පිහිටලා තිබුණා වගේ මෙයාගේ දෘෂ්ටිය මනාකොට පිහිටවාගෙන තිබුණ නිසා සම්මා කියන්නේ සම්මා දෘෂ්ටියෙන් යුක්තව කියන්නේ සතර සතිපට්ඨානෙ මනවින් තේරුම් ගන්න අර බුදුරජාන් වහන්සේ දේශනා කළේ අර උපදේශයක් ගන්නා ඔබ භික්ෂුවට ඔබේ මුලම පිරිසුදු කරගන්න මහණෙනි කියලා දේශනා කළා. එහෙමයි. ඔබේ මුලම පිරිසුදු කරගන්න ඔබ සීලය පිරිසුදු කරගන්න ඔබේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න කිව්වා. අන්නේ දෘෂ්ටිය පිරිසුදු කරගෙන තිබීම කියනවා. මේකට හේතුව එතකොට විද්‍යාව උපදවන්න අවිද්‍යාව බිඳලා දාන්න නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන ඒ විදිහට නිසියවරින් පිහිටුවාගත් දෘෂ්ටියකින් නිසියවරින් පිහිටුවාගත් මාර්ගයක් දියුණු කිරීමෙන් මග්ග භාවනාවකින් අවිද්‍යාව මිද දමන්නේ විද්‍යාව උපදවන්නේ නිවන සාක්ෂාත් කරන්නේ කෙසේද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා ඊ සතර සතිපට්ඨානේ අර විවේක නිශ්චිතව විරාග නිශ්චිතව ඒ වගේම නිරෝධ නිශ්චිතව ඒ වගේම නිවනට නැඹුරු සිතින් යුතුව සතර සතිපට්ඨානය වැඩිමින් තමයි මේ ඒ විදිහට අර අවිද්‍යාව බිඳ දමලා ඒ වගේම විද්‍යාව උපදවලා නිවන සාක්ෂාත් කිරීම සිත කරන්න කියලා බුදුරජාන් වහන්සේ තවදුරටත් මේ දේශනාව වේදී පැහැදිලි කරනවා සූක සූත්‍ර දේශනාවලදී එහෙමයි හොඳමයි ස්වාමීන් වහන්සේ ඊළඟට අපිට මුණ ගැහෙන ආකාශ සූත්‍රය. ඒ කියන්නේ මේ අහස උපමාකට මේ සතර සතිපට්ඨානය තුල මේ බෝධිපාශ්‍ය ධර්ම ඔක්කොම වැඩෙන බවක් අපිට මේ සූත්‍ර දේශනාව මනාවට හෙලිපෙහෙලි වෙනවා. එහෙම. ඉතින් මේ උතුම් දේශනාවත් අපි විස්තර වශයෙන් ස්වාමීන් වහන්සේ කතා කරමු මේ වෙලාවේදී. එහෙමයි. ඒකෙදී පින්න ස්වාමීන් වහන්සේ දේශනා කරන අහසෙහි මේ යම්සේ අහසෙහි විවිධ අයුරින් හුලං හමනවා කියලා. එහෙමයි. පෙරදිගින් හුලං හමනවා කියන බටහිරිනුත් හුලං හමනවා කියන උතරිනුත් හුලං හමනවා කියන දකුණුනුත් හුලං හමනවා කියන ඊළඟට දොහවිලි සහිතවත් හුලං හමනවා කියන දොහවිලි නැතුවත් හුලං හමනවා කියන සීතලටත් හුලං හමනෝ එහෙමයි උණුසුමටත් හුලං හමනවා ස්වල්ප වශයෙන්ත් හුලං හමනවා ඊට බලවත් ලෙසත් හුලං හමද්දී හුලං හමනවා අන්න ඒ වගේම බුදුරජාන් වහන්සේ මේ උපමාවට අරගෙන ස්වාමීන් දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය අපි භික්ෂුවක් දියුණු කරගත්තොත් බහුල වශයෙන් ප්‍රගුණ කරගත්තොත් ඒ භික්ෂුව තුළ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා කියන. එහෙමයි. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්හි මේ සතර සතිපට්ඨානය වඩද්දී සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා කියනවා. ඊළඟට සතර ඍද්ධිපාද වැඩෙනවා කියනවා. පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියනවා පංච බල ධර්ම වැඩෙනවා කියනවා සප්ත බොජ්ජංග වැඩෙනවා කියනවා ආර්ය ශ්‍රාණික මාර්ගයේම වැඩෙනවා කියන්නේ සම්පූර්ණ වෙනවා එහෙමයි ඉතින් මෙන්න මේ විදිහට සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් මර ආකාශේ විවිධ අයුරින් සුලං හමන හැම දිශාවකටම සීතල සුලං උණුසුම් සුලං දුහවිලි සහිතව දුහවිලි රහිතව මද සුලං සැර සුලං සැඩ සුලං මේ හමනවා වගේ සතිපට්ඨානේ මනවින් වැඩුවොත් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩි යනවා කියලා මේ දේශනාවේදී ඉතාම වටිනා සනා දේශනා කරනවා. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ බලකරණයේ වර්ගයේ මේ මනරම් උපමා ඇසුරු කරගෙන අපි සූත්‍ර දේශනා බොහෝම ප්‍රමාණයක් කතා කළා. මේ පොළවේ පිහිටලා කර්මාන්ත කරනා වගේ සීලේ පිහිටන්න සතිපට්ඨානේ වඩන්න. ඒ වගේම මේ ගස්කොලන් ලොකු මහත් වෙන්නේ
පොළොවේ පිහිටලා වගේ සීලේ පිහිටලා සතිපට්ඨානේ වඩන්න කියලා පණිවිඩය. ඒ වගේම මේ නාගපිරිස මහා මුහුදේ ඉඳලා ලොකු හිමාලයේ ඉඳලා මහා මුහුදට පැමිණිලා මහා සාගරේ පිහිටලා ලොකු කයවල් ඇති බවට පත් වෙනවා. ඒ වගේ සීලේ පිහිටලා සතර සතිපට්ඨානේ වැඩිමින් ලොකු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව කියවනේ. ඒ වගේම කුම්භ සූත්‍රවලදී කියවුණා මේ ඉවතට යන පාපී අකුසල් දහම් සතර සතිපට්ඨානේ වැඩිමින් ඉවතට යන පාපී අකුසල් දහම් නැවතේ ජීවිතයට එන්නේ නැහැ. හරියට අර වතුර කලයක් අනිත් පැත්තට මුණින් අතට හැරෙව්වා වතුර ටික වතුර එළියට යනවා ආපහු ඇතුළට එන්නේ නැහැ වගේ. ඒ වගේම සූක සූත්‍රවලදී කියවුණේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ වී ඇටේ එහෙම නැත්නම් යව ඇටේ තියෙන මේ උල මේ නණ්ඩුව හරි විදියට තිබුණොත් වැදුනොත් කකුල හරි අත හරි මිතුවාල වෙනවා අතපයක්. අන්න ඒ වගේ දෘෂ්ටි හරියට තියලා සතිපට්ඨාන භාවනා කළොත් අන්න ඒ කෙනා නිවැරදි දෘෂ්ටියෙන් ඍජු දෘෂ්ටියෙන් යුතුව මාර්ග භාවනා වඩද්දී සතර සතිපට්ඨානෙ යෙදෙද්දී අවිද්‍යාව බිඳලා විද්‍යාව උපදවලා නිවන සාක්ෂාත් කරනවා කියන කාරණාව. අවසාන වශයෙන් කතා කළ ආකාශ සූත්‍රවලදී කියවුනේ අහසේ මේ විවිධාකාර සුලං හමා යන යම්සේද ඒ අයුරින්ම සතර සතිපට්ඨානයේ වැඩීම තුළ අපි මේ කතා කරන සොඳුරු නිවන් මඟ සියලු බෝධිපාක්ෂික ධර්මයන් සම්බන්ධ වෙනවා, ගුණ වෙනවා, වැඩිලා පරිපූර්ණත්වයට පත් වෙනවා, අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල තේරුම් ගන්නට ඒ වගේම තමා තුළට පමුණුවා ගන්නට දියුණු කර ගන්නට සොඳුරු නිවන් මඟ සම්පූර්ණයෙන් අවබෝධ කර ගන්නට ඒකාන්තයෙන් මේ සියලු සම්බුද්ධ දේශනා අපි සාකච්ඡා කිරීමෙන් රැසුණු පින්නස් ස්වාමීන් වහන්සේ හැම දිනාටම අපි අනුමෝදන් කරමු. ප්‍රථමයෙන් සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේගේ ඥාතීන්ට හිතමිතුරන්ට මේ පින් ලැබේවා. ධර්ම දාණයට අපට අනුග්‍රහ කරන ගුරුදේවයන් වහන්සේ සියලු ස්වාමින් වහන්සේලා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. මේ බෝධිපාක්ෂික ධර්මයන් ඊටාම සුවසේ තමගේ ජීවිතයට සම්පූර්ණ කරගන්නට ප්‍රගුණ කරගන්නට අමා මහ නිවනට පත්වන්නට හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.